කතා කරාම බක බලනවා මේ කවුද තමුන්ට නම කියලා ආමන්ත්‍රණය කරන්න කියලා. මොකද එච්චරට තේජවන්ත විදියට එයා හිතාගෙන ඉන්නේ. එයාගේ නමවත් කියන්න බෑ. එහෙම එකක් වෙන්න ඕනේ නෑ. ඈ? දැන් සමහරව ඉන්නනේ. දැන් සමහර ගුරුවරුත් ඉන්නවා. නම කිව්වොත් එහෙම හරියට තරහ යනවා. ඒක එයාගේ ප්‍රශ්නයක්. නම කිව්වම මොකෝ? මොකක් දෙක තියෙන අමුත්ත? අල්ලා නොගෙන ඉන්නවා නම් ප්‍රශ්නයක් තියද? කිසි ප්‍රශ්නයක් නෑ. ඒවට වැඩි වටිනකම් දෙන්න යන්න නරකයි. අපි ඒවට ඕනේ නැති වටිනකම් හදාගත්තු නිසා තමයි අපේ ජීවිත බොහෝ වෙලාවට අසාර්ථක වෙන්නේ. අභාග්‍යවන්ත වෙන්නේ. අපිට ඉස්සරහට යන්න බැරි අපේ මාන්න නිසා. පසුගාමීත්වයට පත්. පසුගාමී. අපි හිතනවා අපි මොකටද එයා ළඟට යන්නේ කියලා. ඉතින් එයා ළඟට ගියා ඉවරනේ. කිසිම දෙයක් කෙරෙහි මාන්නයක් නැත්තම්. මමත්වයක් නැත්තම්. ඕනම කෙනෙක් ළඟට යන එක ප්‍රශ්නයක්ද? නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. එතකොට යම් කෙනෙකුට පුළුවන් නම් එයාගේ ජීවිත කාලය තුලදී ඕනම කෙනෙක් ළඟට ගිහිල්ලා තමුන්ගේ වැඩේ කරගන්න ඔහු සාර්ථක කෙනෙක්ද අසාර්ථක කෙනෙක්ද? සාර්ථක පෞරුෂයක්. දැන් ඔබ තීරණය කරන්න කෙනෙකුගේ මමත්වය නැති වී ගියහම ඒ මමත්වය නැති වෙච්ච පුද්ගලයා සාර්ථකද අසාර්ථකද? 100%ක් සාර්ථක සමාජ චරිතයක්. මමත්වය අඩු වෙන්න තමයි ඔබ ඔබේ සමාජය තුළ සාර්ථක පෞරුෂයකට උරුමකම් කියන්නේ. මමත්වයේ තියෙනම් උරුමකම් කියන්නේ දැන් අපි සමාජලට වැඩක් කරගන්න යනද අපිත් ඒ වගේව කරනවා අපි සමාජලට අහනවා නෑ ඔබතුමා එන්න ඕනේ නෑ මම එන්නද ඉතින් දැන් කෙනෙක් හිතයි මොකටද අපි යන්නේ යා අපි ළඟට එන්න ඕනේ නෑ එහෙම එකක් නෑ ඒ අපි හිතන් ඉන්නවා එහෙම එකක් තියෙයි කියලා දැන් බොහෝ පැවිද්ද හිතනනේ අපි මොකටද ගිහියෝ ළඟට යන්නේ ගිහියෝ අපි ළඟට එන්න ඕනේ නෑ එහෙම එකකුත් නෑ මේ දුර්වල තැන් ආ දුර්වල තැන් අපි හදා ගන්න ඕනේ. එහෙම නැති වුණොතින් කවදාකවත් තමුන්ට සාර්ථක පෞරුෂයකට උරුමකම් කියන්න පුළුවන් වන්නේ නැහැ. තමුන් දුර්වල වර්ධනය කළ නොහැකි අසාර්ථක පෞරුෂයක් යුක්ත වෙනවා. සාර්ථක පෞරුෂයක් තියෙන කෙනා ඕනම කෙනෙකුට ඔළුව නමනවා. දැන් අපිට කාට හරි වඳින්න කිව්වොත් වඳින්න පුළුවන්ද? අපි වඳින්න නම් කීයක් බලනවද කාගේ හරි? වයස බලනවා. ගොඩක් දේවල් බලනව නේද? ඔය බලන්නේ මොකක් නිසාද? මාන්නේ නිසානේ. කිසිම මාන්නයක් නැත්තම් තවත් කෙනෙකුට වැඳ කියලා කිසිම ප්‍රශ්නයක් තියනවද? ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න ඔබේ ජීවිත මග නැවතිලා තියෙන ප්‍රධානම සාධකය ඔබ වර්ධනය කරගත්තු මාන්නයයි. මාන්නේ විනාශ කරලා දාන්න. මාන්නේ නැති කරගන්න. කිසිම වෙලාවක තමුන්ට ඕන නැති වටිනකම් දෙන්න යන්න එපා. තමා විසින් හදාගත්ත වටිනකම් නිසා තමුන් තමුන්ගේ ආත්මය විනාශ කරගන්නවා. කොයි වෙලාවකවත් තමුන් තමුන් පිළිබඳව ස්ථිරව සිටිනවාය පවතිනවාය නිශ්චිතව තියෙනවාය කියන දෘෂ්ටිය දාගන්න එපා. අපි එකට බුදුදහමේ වචනයක් කියනවා ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටිය කියන්නේ ඒකයි. මම ඉන්නවා. මම පවතිනවා. මම පවතිනවාය කියන සිතුවිල්ල දාගත්තු ගමන් අපිට බුදුදහමේ ගැඹුරු සත්‍ය අවබෝධ වන්නේ නැහැ. අපි ගැඹුරු සත්‍යයෙන් ඉවත් වෙනවා. අපි සත්‍යයෙන් අපගමණය වෙනවා. අපිට සත්‍ය සොයාගෙන යන්න ඕන නම් මම නැහැ කියලා හිතන්න. දැන් ඔබට කවුරු හරි කෙනෙක් බනිනවා. බැන්නාම තරහ යන්නේ ඇයි? මමත්වේ නිසා. කවුරු හරි බැන්නාම තමුන්ට තරහක් එන්නේ නැත්නම් ඒ කියන්නේ තමුන්ගේ මමත්වයක් ඇත්තේ? හැබැයි වෛරය නොකළ යුතු. දැන් අපි කවරි බනිනෝ. බැන්නා මේ බැනව පුද්ගලට වෛර කරන්න යයි. මොකක් නිසාද? මමත්වය නිසා. දැන් බලන්න අපේ අපි බොහෝ දෙනෙකුට සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනෙකුගේ ජීවිත මග නැවතිලා තියෙන්නේ ඕන නැති මමත්වයක් නිසා නේද? දැන් සමහර ගෙවල් වල ඉන්න වැඩිහිටියෝ හිතනෝ ඒගොල්ලන්ට අනිත් අය වඳින්න ඕනේ කියලා. එහෙම හිතනෝ නේද? ඒගොල්ලන්ට සලකන්න ඕනේ කියලා හිතනෝ. ඒගොල්ලන්ට ගරු කරන්න ඕනේ කියලා හිතනෝ. ඒ විදිහට නොසලකුවත් ගරු නොකර හිටියොත් නොවැඳ හිටියොත් ඒගොල්ලෝ විසින් අනිත් අයට චෝදනා කරනවා. බනිනවා. දොස් කියනවා. මොකක් නිසාද? මමත්වය නිසා. බලන්න ඔබ කල්පනා කළා ඔබ ජීවත් වෙන සමාජයේ දෙස විමසිල්ලෙන් මොහොතක්. මොහොතක් විමසිල්ලෙන් බලන විට ඔබට පෙනේවි මිනිස්සුන්ට මානසික රෝග කොච්චර තියෙනවද? මිනිස්සු කොච්චර ඕන නැති දේවල් අල්ලගෙනද? ඒ අල්ලගත් ඕන නැති දේවල් නිසා කොච්චර විඩාවට වෙහෙසට පත් වෙලාද?
ඒ අල්ලගත්තු දේවල් දිගින් දිගට ඒ විදියටම පවතින්න ඕනේ කියලා හිතාගත්තාම ඒක විශාල වදයක්. පීඩනයක්, වේදනාවක්. බුදුහාමුදුරෝ බක බ්‍රහ්මයා මුලා කළා. කොහොමද මුලා කළේ? බකගේ ශරීරයටත් වඩා විශාල ශරීරයක් මවා පෙන්නවා. මවා පෙන්ලා කතා කළා. කතා කළාම බක බලනවා විශාල ශරීරයක් කිසිවක් පේන්නේ නැහැ. මාපටැඟිලි කොනක නියපොත්තක් බකට පේනවා. බක කල්පනා කළා මාපටැඟිලි කොනක සුළඟිල්ලේ නියපොත්ත මෙච්චර විශාල නම් විශ්වයම වැහිලා නම් මුළු අහසම වැහිලා නම් සුළඟිල්ලේ නියපොතු කොනකි. මේ ශරීරයේ ඇති උත්තමය කොච්චර විශාලද? මට වඩා අන්න මාන්නේ මොකද උරේ? බිඳන. එදින් යන සාපේක්ෂභාවය බලපන්න තමයි හොඳට. ඒ සාපේක්ෂභාවය තමයි මාන්නේ බින්දේ. මට වඩා කොච්චර විශාලද? ඒ කියන්නේ ඔබ බොහෝ වෙලාවට හිතනවා ඔබට වඩා කෙනෙක් තවත් නැහැ කියලා හිතනවානේ. මට වඩා වැඩකාරයෙක් කොයින්ද? මම වගේ දක්ෂයෙක් නැහැ. මට තරම් සල්ලි තියෙන කෙනෙක් නැහැ. මම තරම් නිරෝගී කවුරුවත් නැහැ. මං තරම් කවුරුවත් ලස්සන නැහැ. ඔව ඔක්කොම ඔබට වැළඳිලා තියෙන මානසික රෝග භව කල්පනා කරන්න. ඔය මානසික රෝග හොඳ කරගන්න. ඔය මානසික ලෙඩ අයින් කරන්න. සමහර වෙතනනේ මම නැතුනොත් ඔක් කරන්න බෑ. ඒ මානසික රෝග. එතකොට යා නැතුව ජීවත් වෙන්න බැරිද? ලෝකේ දුවන්න බැරිද? ලෝකේ යන්නේ නැද්ද? එහෙනම් ඉතින් මේ ලෝකේ කොච්චර ශ්‍රේෂ්ඨ මිනිස්සු මානව ඉතිහාසෙ ජීවත් වුණාද? ක්‍රිස්තු පූර්ව 6 වෙනි ශතවර්ෂයේ ගෞතම බුදුහාමුදුරු හිටියා. පයිතගරස් හිටියා. ඊට සමකාලීනව ග්‍රීසියේ. ඉන්දියාවේ ඒ වගේ මහා දාර්ශනිකයෝ හිටියා. ජෛන මහාවීරතුමා. ශාස්ත්‍රවරු. ඊට පස්සේ ලෝකේ ජේසුස් වහන්සේ වැඩ සිටියා. නබිතුමා සිටියා. ධර්මාශෝක අධිරාජ්‍ය සිටියා. ජුලියස් සීසර් ඊළඟට විවිධ ඉතිහාසයේ ලියවිච්ච චරිත කතා. මහත්මා ගාන්ධිතුමා, තෙරෙසා මවුතුමිය බලන්න නම් 100ක් කියන්නේ. ඒ හැමෝම මිය ගියා. නමුත් ලෝකේ නැවතුණාද? ලෝකේ දිගින් දිගට ගලාගෙන යනවා. ලෝකේ ගලාගෙන යනවා. අපි කිසිම වෙලාවක කල්පනා නොකළ යුතුයි අපි මමත්වයට ගිලා නොබැසිය යුතුයි. ඔබ මමත්වයට ගිලා බැස කල්පනා කළොත් ඒ මමත්වය විසින් ඔබේ ආධ්‍යාත්මීය ගමනක් නවත්තනවා, ඔබේ භෞතික ගමනක් නවත්තනවා. මේක හොඳට කල්පනා කරන්න. තමුන් එතකොට තමුන් කෙරෙහි ඇති මමත්වය ඉවත් කරන්න. මම මගේ කෙරෙහි ඇති දැඩි වටිනාකම බැහැර කරන්න. ඔබ ඔබට දී ඇති වටිනාකම බැහැර වෙන විට ඔබේ සිත ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. අන්න එතකොටයි දී ස්වභාවය තේරෙනවා. ලෝකේ තියෙන දේවල් දෙකයි. කළු සුදු, දිගපළල, එළිය අඳුර, ඊළඟට උණුසුම සීතල, කන්ද පල්ලම. දැන් ඔය සූත්‍ර පිටකයේ උද්දකනිකායේ බුද්ධහංස පාළියේ සුමේද කතාවල තියෙන ඔය දී ස්වභාවය විස්තර කරලා තියෙනවා. සුමේද තාපසයන් නිර්වාණය පිළිබඳව මූල අවබෝධය, මුල්ම අවබෝධය ගැන දී ස්වභාවයෙන් සුමේද තාපසයා හිතනවා මෙහෙම. මේ ලෝකේ දේවල් දෙක දෙක තියෙනවා. කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙනවා. උණුසුමක් තිබ්බොත් සීතලක් තියෙනවා. කළු තිබුණොත් සුදු තියෙනවා. ඔහු හිතනවා එහෙනම් ඉපදෙමින් යන එකක් තියෙනම් නොඉපදෙන එකකුත් තිබිය යුතුයි. හරිනේ, තර්කයෙන් හිතුවේ මුලින්. සුමේද තාපසතුමා නිර්වාණය පිළිබඳ මූලික අදහස තර්කයෙන් අරගත්තේ. තමන් විසින්ම සොයන් අවබෝධයේ. ඒ කියන්නේ සුමේද තාපසතුමා මේ අපි කියන දහම පිළිබඳව දැනගෙන හිටියා. ඒ කවුද? එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ මීට සාරාංශකයේ කල්පලක්ෂයකට කලින් ඉතිහාසයේ බුද්ධත්වයට පත්ම වෙච්ච බෝධිසත්වෙක් අපි එවැනි බෝසත්තුරු හඳුන්වනවා. අනබි සම්බුද්ධෝ බෝධිසත්වෝ, බුද්ධත්වයට පත් නොවෙච්ච මහසත්වය බෝධිසත්වය. උන්වහන්සේ නිර්වාණය ගැන දැනගෙන හිටියා. අපේ ගෞතම බෝධිසත්වෝ නිර්වාණය ගැන දැනගෙන හිටියා සුමේද තාපස කාලේ ඉඳන්ම. ඒ ගැන පැහැදිලි විග්‍රහයක් තියෙනවා ත්‍රිපිටකයේ කුද්දක නිකායේ බුද්ධවංශ පාළියේ සුමේද කතාවල. කියවලා බලන්න අවශ්‍ය කෙනෙකුට.
ලෝකේ දේවල් දෙකක් තියෙන්නේ. මේ දෙක තේරුම් ගන්න ඕන. මේ දෙක දෙකක් තියෙනවා කියලා කියන්නේ සාපේක්ෂකව. කළු තියෙනම් විතරයි සුදු තියෙන්නේ. කළු නැත්තම් සුදු නැහැ. එතකොට ඇත්තරම තියෙන්නේ මොකද්ද? එහෙම ඇත්තර මුකුත් නැන්නේ ඇත්තරම මුකුත් නැති ස්වභාවය අපි හඳුනනවා නිබ්බාන කියලා. ඒකයි නිබ්බාන කියන්නේ. දැන් හුඟක් අය හිතන්නේ මේ නිර්වාණ කියන්නේ අමුතු එකක් කියලා. නෑ අමුතු එකක් නෙමෙයි. ඔබ හොඳට තේරුම් ගන්න සෝබා දහම තුල ද්වි ස්වභාවයක් තියෙන බව. ඒ ද්වි ස්වභාවය අවබෝධ කරගත්තයින් පස්සේ දෙවනුව ඒ ද්වි ස්වභාවයේ නිස්සාරත්වය තේරුම් ගන්න. ඒ ද්වි ස්වභාවය මොහොතක් මොහොතක් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන බව තේරුම් ගන්න. මොහොතක් මොහොතක් ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන නිසා එක විදියට පවතින්නේ නැහැ කියලා තේරුම් ගන්න. එක විදියට පවතිනවා පවතින්න ඕනය කියලා හිතන ඔබේ සිතුවිල්ල ඉවත් කරන්න. ඕක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. ওই තුන. එක දිගට පවතිනවාය කියන සිතුවිල්ල අපි ඇතුලේ අපේ තියෙනවා. ඒ නිසා අපිට ධන එකතු කරන්න අවශ්‍ය වෙනවා. නිරෝගී බව අවශ්‍ය වෙනවා. මේ සියල්ල අපිට අවශ්‍ය වෙන්නේ එක දිගට පවතිනවාය කියන අදහස ඇතුලේ තියෙන නිසා. ඉතින් එක දිගට පවතිනවාය කියලා අදහසක් තියෙනවා නම් එකතු කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ රහතන් වහන්සේට එකතු කරන්නේ නැහැ කිසි දෙයක්. අපි ඒකට කියනවා සංනිධිකාරක පරිභෝජනය. දැන් ওই මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා රහතන් වහන්සේ කෙනෙක් ගැන විග්‍රහ කරන. එතකොට ආනන්ද හාමුදුරුව කියනවා රහතන් වහන්සේනම ලක්ෂණ පහයි තියෙන්නේ. ඉන් එකක් තමයි සංනිධිකාරක පරිභෝජනය නැහැ. එකතු කරන්න යන්නේ නැහැ. ඒ එකතු කරන්න යන්නේ නැත්තේ. තමුන් අපිට එකතු කරන්න අවශ්‍ය වෙන අපි පවතිනවා. අපි ඉන්නවලන්නේ. අපි පිළිමද අදහසක් නැත්තම් අපි ඉන්නවයි කියලා කල්පනා කරන්නේ නැත්තම් මොකටද එකතු කොල්ලා? රහතන් වහන්සේ කිසිම වෙලාවක එකතු කරන්නේ නැහැ කිසි දෙයක්. එදිනෙදා ජීවත් වෙනවා. ඒක හරි හොඳ ක්‍රමයක්. දැන් යුරෝපීය ජාතිකයෝ ඉන්නේ. ඒ දවස්වලට හම්බ කරගන්නවා වියදම් කරනවා සන්තෝෂෙන් ජීවත් වෙනවා. සමහර මිනිස්සුන් එකතු කරන හරියට වඳුරෝ වගේ හැම තැනම හංගහන් හංගන. දැන් වඳුරෙකුට කෑමක් හම්බුනාම හැමතැනම පොඩ පොඩ හංගනවලුනේ. මොකටද? ඒක තමයි ඔහුගේ මනසේ දුර්වලකම. එකතු කරන්න යන්නේ පවනවට වඩා. ඒ එකතු කරන්න ඔබට ඇතිවන්නේ දුකක් වේදනාවක්. ඒවා එකතු කරලා තියාම ගියාම ආරක්ෂා කරන එක. රැක බලා ගන්න එක. ඊළඟට එකතු කරපු දෙය නැති වුණොත් ඇති වෙන වේදනාව. කිසිවක් නැති කෙනා මොනතරම් සන්තෝෂයකින් ඇද්ද? මොනතරම් නිවීමකින් නිහඬියාවකින් ඇතුළාන්තයේ පවතිනව. අපි හැමතිස්සම අපේ ඇතුළාන්තයේ නිවීමකට නිහඬියාවකට පත් කරගන්න උත්සාහ ගන්න. ඔබේ ඇතුළාන්තයේ නිවීමකට නිහඬියාවකට පත් වුණාම තමයි ඔබට ධර්මය සාක්ෂාත් වෙන්නේ, ධර්මය අවබෝධ වෙන්නේ. නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. ද්වි ස්වභාවය තේරුම් ගන්න. ලෝකේ දේවල් දෙකයි. ලෝකේ දුවන්නේ මේ දේවල් දෙක උඩ. අපිට මේ හැම ලෝකේ පේන්නේ ওই දේවල් දෙක තියෙන නිසා. අපි හිතමු යම් තැනක 100%ක් එළිය තියෙයි කියලා අපිට කිසිවක් පේන්නේ නැහැ. යම් තැනක 100%ක් අන්ධකාරය පවතිනවා නම් එතන කිසිවක් අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ ওই දෙකේ මිශ්‍රණයක් තිබුණොත් විතරයි. ඒක තමයි ද්වි ස්වභාවය. දැන් ලෝකය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? මේ ද්වි ස්වභාවය. දැන් පැහැදිලි නේද? එතකොට මේ අපිට පේන ලෝකය අපි ස්වභාවයන් දෙකකට වෙන් කළා. දැන් උතොර දෙපැත්තක් තියෙන එළිය අඳුර, කළු සුදු, දිගපළල, උස මිටි ආදී වශයෙන්. දැන් කෙනෙක් අහන්න පුළුවන් මගේ පාට තියෙනවනේ රතු, නිල්, කහ, කොළ ඔය විවිධ වර්ණ. ඔයවට මොකද වෙන්නේ? එතකොට රතු වල අනිත් ස්වභාවය මොකද්ද? ඔය සියල්ල එකතු කරන්න. එකතු කළ විට ඔබට කිසිවක් නැති බවක් පෙනේවි. අපේ මේ විද්‍යාව දන්න ළමයි ඉන්නවා මේ ආලෝකය උගන්නනකොට අපිට කියනවා ආලෝකයේ දෘශ්‍ය වර්ණාවලිය වර්ණ කීයක් තියෙයි කියලාද? හතක්. විබ්ජි ඕල් කියලා අපි කියන්නේ ඒක. දම්, වයලට්, ඉන්ඩිගෝ, බ්ලූ, නිල්, ග්‍රීන්, යෙලෝ, ඊළඟට ඔරෙන්ජ් ආදි වශයෙන් තවත් වර්ණයක් ඇති. විබ්ජි ඕල් රෙඩ් රතු. හරිනේ වර්ණහත. ඔය නිව්ටන් තටිය කියලා තියෙන උපකරණයක්. ඒ නිව්ටන් තටිය ඉද කරන්නේ ඔය වර්ණහත රවුමක් අරගෙන මේ කොලයක් අරගෙන ඒ කොලේ හරි කෑලි හතකට බෙදනවා. ඒ කොලේ මැද කේන්ද්‍රයෙන් දැන් කෑලි හතකට ඉරි හතක් ගහලා බෙදනවා. තේරෙනවනේ කියන එක? දැන් ඒක බෙදලා අර වර්ණහත ඒ කොලේ මේ කෑලි හත තුල ආලේප කරනවා.
ආලේප කළා ඒ ඒ බෝලේ ඒ රවුමේ මැදින් සිදුරක් විදිනවා විදලා ඒක හය ඒක මොකට හරි හයි කළා වේගෙන් කරකවනවා දැන් වර්ණ කීයක් කරකවනවද හතක් දැන් පේන්න ඕන පාට මොකද්ද වර්ණ හතක් පේන්න කිසිම පාටක් පේන්නේ නැහැ ඒ තමයි යථාර්ථය ඒ තමයි නිබ්බාන ස්වභාවයම දේ ස්වභාවය දැන් පැහැදිලි නේද ලෝකේ මායාවක් කියලා न्यूटन तटीय परीक्षण अपिट उप्पु करनवा लोके माया बब्बा इतने रहे हम तो ने अवबोध कर करना आवश्यक ने ऐसा तो दक्षिण दे लोके ने में किया ना पहले दिले बाबा कारण ऐसा तो देख के पमनिंग लोके ये किया किया ना खालाबल वेन्ने पा खाने तहिच दे पमना कुन्मा लोके ऐसा खाने नासे दिव शरीरे मानस मेन ने में हाया पालट देने ना सियाल लेकर तो कल ලෝකයයි කියා කියමු. ඇස් දෙක ඉවත් කළ විට ලෝකය කොටසක් ඉවත් වෙයි. කන් නාසය දේව ශරීරය මනස මේ සියල්ල ඉවත් කළ විට ලෝකය නැත. දැන් ඇත්තටම අපි ලෝකය කියලා කිව්වේ මොකක්ද එහෙනම්? ඇස කන නාසය දේව ශරීරය හා මනස සියල්ල බැඳුණු. දැන් පැහැදිලි නේද? ඔබ ලෝකයේ කියලා මෙතෙක් කලක් හිතාගෙන ඉන්නේ ඔබ දකින අහන පෙනෙන දැනෙන භෞතික කිසිවක් නෙමෙයි. වැරදි. ඔබ ලෝකයේ කියලා මෙතෙක් කල හිතාගෙන ඉන්නේ ඔබටම අයත් වෙලා තියෙන ඇස කන නාසය දිව ශරීරය හා මනසටයි. දසක් භික්ෂුවක් කියලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. අහනවා ස්වාමීනි ලෝකයේ ලෝකයේ කියා කියන කුමක්ද ස්වාමීනි ලෝකයේ කියා. ලෝකයේ කියා ඇයි භික්ෂුවා? උනාසී ලස්සන පිළිතුරක් දෙනවා මහාන ඇස ලෝකයයි කන ලෝකයයි නාසය දේව ශරීරය හා මනස යනු ලෝකයයි ඉතින් ඔය උත්තරේ දිලා තියෙනවා මේ දැන් ඔබට තේරෙනවද ඔබ පටලැවිල්ලක ඉන්න බව ඒ පටලැවිල්ල තමයි ඔබ නැති දෙයක් තියෙයි කියලා හිතාගෙන දඟලනවා නැති දැන් අපි ආලෝකය වර්ණ හතකට බෙදනෝනේ එතන අපි හිතනවා ආලෝකයේ වර්ණ හතක් තියෙයි කියලා එහෙම ගන්න නැහැ. ඊට පස්සේ අපි ආයෙ කියනවා නෑ ආලෝකයේ වර්ණ හතක් නෑ තියෙන්නේ සුදු ආලෝකයේ විතරයි කියලා. අන්තිමට බලනකොට සුදු ආලෝකයක්වත් නෑ. සුදු ආලෝකයක් තියෙනම් කොහමද සුදු ආලෝකයේ හතකට බෙදෙන්නේ? හතක් තියෙනම් කොහමද එතන සුදු ආලෝකයක් තියෙන්නේ? දැන් පැහැදිලි නේද? ද්වි ස්වභාවයක් විශ්වය තුල සබඳහම තුල පවතිනවා. ඔය ද්වි ස්වභාවය හරියටම අවබෝධ වෙච්ච කෙනා අපි කියනවා රහතන් වහන්සේ. අරිහත්ත්වය කියන්නේ ඒකයි. පූර්ණත්වය කියන්නේ ඒකයි. එතකොට මේ ද්වි ස්වභාවය අවබෝධ කළාම ඒ අවබෝධ වෙච්ච ස්වභාවය තවත් එකක්. දැන් ස්වභාවයන් කීයක් තියෙද? දෙකක්. දෙකයි ද්වි ස්වභාවයයි. එතකොට ද්වි ස්වභාවයක් තියෙන බව අවබෝධ කළාම ඒ ස්වභාවයයි කීයද දැන් ඔක්කොම? තුනයි. තුනයි. ඔන්න ඕකට අපි කියනවා ත්‍රිත්වය කියලා. දිත්වය, ත්‍රිත්වය. දැන් පැහැදිලි නේද? මේ අලුත් වචන හැබැයි මේ අලුත් වචන වුණාට මේවයි ගැඹුරු අදහස් තියෙනවා. ද්වි ස්වභාවය අවබෝධ වයින් පසුව තමයි අපි ත්‍රිත්වයට ගමන් කරන්න තුනක්. ත්‍රිත්වයටපත් වෙන්නේ. ඔය ත්‍රිත්වයටපත් වෙච්ච කෙනා තමයි අපි හඳුන්වන්නේ ත්‍රිත්වයේ පහළම මට්ටම තමයි සෝවහන් කියලා කියන්නේ. ලෝකෙ හැම ආගමකම තියෙන්නේ කියද්ද තියෙන්නේ ත්‍රිත්වයක්. දැන් පැහැදිලි නේද? බුදුදහමේ ත්‍රිත්වය තියෙන්නේ බුද්ධ ධම්ම සංඝ. දැන් අපි নমස්කාරය කී පාරක් කියනවද? තුන් පාරක්. ඇයි ඒ? මොකද පාරක් කියවම ඇතිනේ. ත්‍රිත්ව ස්වභාවය. ත්‍රිත්වය නිසා. ත්‍රිත්වය තියෙන්න ඕන සාර්ථක පැවැත්මකට. ද්වි ස්වභාවය තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. මොකද අර ඒකත්වය. අපි එකට කියනවා ඒකත්වය කියලා. ඒ උත්තරීතර ස්වභාවය. ඒ ධර්මයේ පිළිබඳ පූර්ණත්වය. අවබෝධය. සත්‍ය අවබෝධය අපි එකට කියනවා ඒකත්වය. දැන් එතකොට ද්විත්වයට ඒකත්වය එකතු වුණාම එතන ත්‍රිත්වය. ත්‍රිත්වය. බුද්ධ ධම්ම සංඝ. নমස්කාරය තෙවරක් කීම. තෙවරක් බුද්ධ ධම්ම සංඝ වශයෙන් සරණ යාම. ඔය සියල්ල හැදිලා තියෙන්නේ ඔන්න ඕක නිසා. මම පැහැදිලිනේ. ක්‍රිස්තියානි ආගමෙත් ඕක තියෙනවා. හින්දු ආගමෙත් ඕක තියෙනවා. ලෝකේ හැම දර්ශනයකම ආගමකමක් තියෙනවා. ත්‍රිත්වය. ත්‍රිත්වය තියෙනවා. මම කියන්නේ කෙනෙක් ත්‍රිත්වය සාක්ෂාත් කළා නම් ත්‍රිත්වයක් පවතින බව තේරුණා නම්
ඔහු උත්තරීතරත්වයට පත්වෙච්ච කෙනෙක්. ඔහු මිනිසෙක් නෙවෙයි. අපි කෙනෙකුට මනුස්ස කියලා කියන්නේ අර දී ස්වභාවය විතරක් තේරෙනවා නා. මේක හොඳට තේරුම් ගන්න. ඒකනේ බුදුහාමුදුරුවෝ අහනනේ ඇවිල්ලා අර ද්‍රෝණාලෝක සූත්‍රය අහන්නේ. පින්වත දෙවියෙක්ද දෙවියෙක් නොවේමි. පින්වත මිනිසෙක්ද නොවේමි මිනිසෙකුත්. ඇයි එහෙම කිව්වේ? මිනිසෙක් නම් දෙවියෙක් නම් එයා දන්නේ දී ස්වභාවයක් ගැන පමණයි. මනුෂ්‍යත්වයෙන් ඉහළට ගිය උත්තරී මනුස්ස ස්වභාවයට අපි තමයි කියන්නේ නිර්වාණය ගැන දැනගත්තාම ඒකත්වය දැනගෙන ගත්තාම පූර්ණත්වය ගැන දැනගත්තාම අපි කියනවා එතන ත්‍රිත්වය තියෙනවා. අන්න එයා උත්තරීතර මනුෂ්‍යෙක්. උත්තරීතර මනුෂ්‍යෙක්. එයාට එයා ශ්‍රේෂ්ඨයි පූජනීයයි. එයා තනි කෙනෙකුට අයිති නැහැ. එයා මේ සබදාහමටම ලෝකයටම අයිති වෙච්ච කෙනෙක්. මං ඔබට කියන්නේ කොච්චර ඔය රේඩියෝ වල ටීවී වල බනහා හිටියට වැඩක් නැහැ. මේ කියන ගැඹුරු කාරණේ සාක්ෂාත් කරන්න. දිත්වයෙන් එහාට ගියහම ඔබට ඒකත්වයේ සාක්ෂාත් වෙනවා. එහි මුල් පියවරක්වත්. ඒ මුල් පියවර සාක්ෂාත් වුනහම එය බොහෝ දුරට සමානයි සෝතාපන්න තත්වයට. ඒ සෝතාපන්න තත්වයට සාක්ෂාත් වුනහම අන්න ඔහු කවදාකවත් අපායේ යන්නේ නැහැ. දැන් බලන්න ද්වි ස්වභාවයක් තියෙනම් මොකද්ද තියෙන්නේ? මනුස්ස ලෝකේ තියෙනවා. එහෙනම් මොකද්ද තියෙන්නේ? අපායකුත් තියෙනවා. එහෙනම් මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනා අපායට යන තියෙන අවස්ථාව වැඩි. වැඩි. දැන් වනායනවා. දැන් ද්වි ස්වභාවයක් තියෙනවා. ද්වි ස්වභාවයේ මායාවක් කියන අවබෝධය ඒකත්වය තියෙනවා. දැන් අපායට යනවද නැද්ද? නෑ. ත්‍රිත්වය. හරිනේ? ඕක තමයි මම කියන්නේ බුද්ධත්වය, දේවත්වය, සෝතාපන්න භාවය, අරිහත් භාවය යනු ඔය ඒකත්වය පූර්ණත්වයේ අවබෝධයේ සීමා. ඒ පහළම මට්ටම තමයි සෝත ආපන්න කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් මේ ඒකත්වයේ පූර්ණත්වයේ නිබ්බහන ස්වභාවය ගැන හරියට තේරුම් ගත්තාම එයාගේ ගමන වළක්වන කාටවත් බෑ. එයා නිවන සොයාගෙනම යනවා. එයාගේ පාර නවත්තන්න කිසි කෙනෙකුට බෑ. එයා පැවිද්දෙක් වුණත්, ගිහියෙක් වුණත්, එයා මොන ආගමක කෙනෙක් වුණත්, මොන ජාතික කෙනෙක් වුණත්, එයා මේ ඒකත්වයේ පූර්ණත්වයේ නිවීම සොයාගෙන යනවාමයි. ජාතිය, ආගම, කුලය ඒකත්වයට, පූර්ණත්වයට නිවීමට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඔය ඒකත්වයේ තේරුම් ගත්ත කෙනා අපි හඳුන්වනවා, ඔය පූර්ණත්වය අවබෝධ කරගත්ත කෙනා අපි හඳුන්වනවා, දිත්වයෙන් ටිකක් හිත ඉහළට වර්ධනය කරගත්තාම අපි එයා හඳුන්වනවා බුද්ධ ශ්‍රාවකයා. බුද්ධ ශ්‍රාවකයෙක් කියලා කියන්නේ අන්නර පූර්ණත්වය ගැන යම් ආකාරයකට තේරුමක් තියෙන කෙනා. දැන් පැහැදිලි නේද? බුදෙන් පසු අද්වී ස්වභාවයෙන් පසු ඒකත්වය පිළිබඳ අවබෝධය තියෙනන් එයා තමයි බුද්ධ ශ්‍රාවකයා. බුද්ධං ධම්මං සංඝං සරණං කිව්වට බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ නැහැ. ඒක එක වචන ටිකක් විතරයි. හොඳයි, මම හිතන්නේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කරපු මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනේදී, ඒ වගේම මෛත්‍රී බෝධිසත්වයන් බුදුවන්නට නියත විවරණ ලැබූ මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනේදී සෝතාපන්න භාවයේ සුවාගෙන යන අපිට ද්වි ස්වභාවය පිළිබඳව පුළුල් අවබෝධයක් ඇතිවන්නට ඇති කියලා විශ්වාස කරනවා. මොකද හේතුව වැඩසටහන් දෙකක් තුළ පුරා දෙහෝරාවක් අපි ද්වි ස්වභාවය පිළිබඳව සාකච්ඡා කළේ ද්වි ස්වභාවය හඳුනා නොගෙන අපි ධර්මය අවබෝධ කරගෙන ධර්ම ශ්‍රාවකයෙකු බවට පත්වන්නට අවශ්‍ය කරනා වූ ගමන් මඟ හෙලිපෙලි කරගන්නට බැරි නිසා, ඒ නිසා අපි තුල තිබෙනා වූ මමත්වය ඉවතලන්නට හැකියාවක් තිබෙනවා නම්, දී ස්වභාවය යන කුමක්ද යන්න අවබෝධ කරගන්නට අපිට හැකියාවක් තිබෙනවා නම්, අපි බලාපොරොත්තු වෙන මේ ගමන් මඟ අපිට හෙලිපෙලි කරගන්න හැකියාවක් තිබෙනවා. අපේ හැමදෙරෝනේ ඔබ වහන්සේ මේ දේශනාව අවසානයේ පැමිණියේ සෝතාපන්න භාවය පිළිබඳව. මම විශ්වාස කරනවා අපි සෝතාපන්න භාවය පිළිබඳව සාකච්ඡා කරන විට ද්වි ස්වභාවය තවත් අවබෝධ වේවි. ඔව්, පැහැදිලිවම. ද්වි ස්වභාවය අවබෝධ කරගත්තාම තමයි ඒ සෝතාපන්න භාවයත් එතනින් එහාට සිතේ තත්ත්වයක් තේරෙන්නේ. හැබැයි බොහෝ දිනෙකට ওই සෝතාපන්න භාවය බොහෝ අය කියේ සාම්ප්‍රදායික පොත් කියවලානේ. දැන් මමත් කලින් කිව්වේ එහෙමනේ. එහෙම සෝතාපන්න වෙන්න බෑ. ඒක වැරදි. එහෙම සෝතාපන්න වෙන්න බෑ. ඒක හරියන්නේ නැහැ. සෝතාපන්න භාවය කියන්නේ තමුන් ජීවිතයේ අත්දකින මනෝභාවයක්. ඒකත්වයේ පිළිබඳ අවබෝධය. හොඳයි, මම හිතන්නේ දැන් මේ කාරණා සියල්ල අවසානයේ ඔබ ගැඹුරු ධර්මය අවබෝධ කරගත්තා. අපි බුදුන් දැක නිවන් දකින්නවායි කියන්නේ කුමක්ද කියලා කලින් වැඩසටහන් වලදී ඔබට පැහැදිලි කළා. එනිසා බුදුන් දැක නිවන් දකින්නටත්
සෝතාපන්න භාවයට පත්වන්නටත් මේ සියලු ධර්ම කරුණු කාරණා මේ සාකච්ඡා කළ සියලු